SEAT Car Radials. The road is yours. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද යුක්තිය විශේෂ මෙහෙයුම යටතේ මුල්ලේරියාව කැලණි නදීගම ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ඩුබායි නිපුණගේ ගෝලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 4ක්ද පොලිස් බහරයට ගෙනුණා. මේ අතර මීටියාගොඩ කළුපේ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මොල්ලියා නැවැත්තාගේ සහෝදරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 5300ක් සහ බෝර 12 ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගෙනුණා. පොලිසිය පැවසුවේ 21 හැවිරිදි එම සැකකරු මනුෂ්‍ය ඝාතන නඩුවකට අදාළව අපමත මුදහැර සිටින අයෙකු බවයි. සැකකරුගේ පියාද කලකට පෙර ප්‍රතිපාර්ශවයක් විසින් ඝාතනය කර ඇති අතර අත්අඩංගුවටගත් මෙම ගිනි අවිය යොදා ගනිමින් කිසියම් අපරාධයක් සිදු කර ඇද්දයි පොලිස විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 900ක් සමග හිටපු සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු කාතන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කෑගල්ල අරණායක කෝන්ගහමුල ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තේදළු ප්‍රවාහනය කරන මුවාවෙන් සූක්ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 75,000ක් සහ ලොරි රථයක්ද සිය බහරයට ගත් බවයි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානය ගන්තුන උඩගම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් හමු වූ අතර ඒ සඳහා භාවිත කළ උපකරණද පොලිස් බහරයට ගෙනුණා. මේ අතර යුද හමුදාව සහ පොලිසිය එක්ව කොස්ගම මූණමලේවත්ත ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මේ අතර කොටහේන පොලිස් බල ප්‍රදේශයේ සියලුම මහල් නිවාස අද අලුයම සෝදිසියට ලක් කළේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධවයි. නවගමුව රණාල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයෙකු වන දොම්පේ ගොතාසංක නැමැත්තාගේ දැනුම් දීම මත මොවුන් කිසියම් අපරාධයක නිරත වීමට සූදානමින් සිටියේදැයි විමර්ශන ක්‍රියාත්මක බවයි. යුක්තිය විශේෂ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ 2121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට පිරිමි පුද්ගලයන් 2020ක් සහ කාන්තාවන් 101ක් අයත්. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ලෙස හඳුනාගත් පුද්ගලයන් 133 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිත බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනය කළේ වැටලීම් වලින් මේ දක්වා රුපියල් මිලියන 300කට ආසන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් බහරයට ගත් බවයි.